constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. ආණ්ඩුව බලයට පත් වෙනකොට කතා කළේ ජාතික නිදහස, කතා කිරීමේ නිදහස, රැස්වීම ලැබීමේ නිදහස, ගමන් කිරීමේ හැම දෙයක්ම ඇති වෙනවා කියන එක. නමුත් අද මේ ආණ්ඩුව ගෙනියන වැරදි වැඩවලට විරෝධතාවයක් දැක්වොත් අද එකම විකල්පය තමයි එක අධිකරණයේ හරහා ඒක තහනම් කරනවා. එහෙම නැත්නම් ඒ වාර ඉදිපත් වෙච්ච ඇත්ත හිර වාරට ගැනීමලා මේ තියෙන මේ කාණ්ඩය 150ක් ඉන්න පුළුවන්. ඒකේ 450 කිර මේ තංගල්ලට තුරු කරලා හිර කරලා ඉන්නවා. ඒ සැකකරුවොත් මෙතන හිරකරුවන්ගේ ගානට වැටිලා. ඉතින් මේ මොකද්ද මේ කරන වැඩේ? මේ පලි ගැනීම හොඳ නැහැ. අනුතරව මන්ත්‍රීවරුන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින ලුණුගම් වෙහෙර ප්‍රදේශයේ පුද්ගලින්ගේ නිවෙස් වෙත ගොස් එම පවුල්වල ඥාතීන්ද මුණ ගැසුණා. ආණ්ඩුව මේ අහිංසක කාන්තාවන්ව හිරගත කරලා තියෙනවා. මෙය හා සාහසික ක්‍රියාවක් විදියටයි අපිට තේරෙන්නේ. කවද හරි බූමරංග වෙලා ආපහු ආණ්ඩුවට එනවා කියන එකත් ආණ්ඩුව මතක තියාගන්න ඕනේ. මහින්දමර රැමතුමාට තියෙන ටික පත්තරවල පින්තූරවල ටීවී වල මොනවා හරි දාගන්නත් ඕනේ. දැන් ඒගොල්ලන්ගේ වැඩි කතා මිනිස්සු අහන්නෙත් නැහැ. මේ පොට්ටකාසි තලන්න ඒකාබද් විපක්ෂේ නම් සූදානම් නැහැ. මොකද මේ පොට්ටකාසි වලට මේ ලොසින්දරුවක් දෙන්නේ නැහැ දැන් කඩවලි. රට බෙදෙන අනුක්‍රම ව්‍යවස්ථා මරුගුල් අටවද්දී රටේ සම්පත් විකුණද්දී ඒකාබද්ධ විපක්ෂයට ආරාධනා කරන එක පිළිගන්නවා නම් ඒකාබද්ධ විපක්ෂයට මුලියමාරුවක් තියෙන්න ඕනේ. ඒක කිසිසේත් සිදුවෙන එකක් නෑ.